අයබෝවන් දශ්‍රීණයේ දූදරුවන් වේ ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා මගේ චැනලකට ඉතිං අද මමආට විෂ නිර්දෙශර අනුවතිබෙන තවත් පාඩුමක් තමයි ඉදිරිපත්කානට යන්නේ. ඉතිං වාල දන්නෝ අලගේ . විෂ නිර්දේශයට අනුව දහය ශ්‍රේණයේ පළමු වාරේද වාට රාග දෙකක් හදාරන්න තියෙනවා. බිලාවල් රාගය සහ යමන් රාගය ඉති කලින් කළ වීඩ තුළින් ඕලට මම බිලාවල් රාගයේ රාග විස්තර ඉදිරිපත් කලා. ඉතින් අදමම මාලට ඉදිරිපත් කරන්නේ යමන් රාගයේ රාග විස්තර. ඉති අපි යමන් රාගය පිරිබඳව ඉගෙන ගන්නට යමු. ඉතිං ළමයි යමන් රාගය උපත ලබන්නේ කල්්‍යානමලේෙන්. එමනත් නම් යමන් කියන තාටින් තමයි මේ යමන්රාග උපත ලබන්නේ. ඉතින් මේරාගේ තියෙන විශේෂත්වය තමයි තීවර මා යෙදීම. මාස්වරය තීවරව තමයි මෙමරාගේදී යෙදන්නේ. ඉතිං ආරෝහණයේදී ස්වර හතක් සහ අවරෝහණේ දදිස්වර හතක් බැගින් යෙදෙන නිසා මෙම යමන් රාගය අයත්වන්නේ සම්පූර්ණ කිය ජාතියට. ඉති වාදීස්වරේ ගාන්ධාරය ලෙසත් සංවාදීශවරය ලෙස නිසාාදයත් මෙමරාග දෙනවා ඉති යනෝ වාදීස්වරය ගන්ධාරය සංවාදීස්වරයේ නිසාාදය ඉති මේ රාග්‍ය ගායනා කළිතු වේලාව තමයි රාත්‍රී ප්‍රථමයාමය. රාත්‍රී ප්‍රථමයාමය තමයි යමල් රාගය ගායනා කළේතු වේලාව වන්නේ. ඉතින් මේ රාගයේ පකඩස්වර හිමනැත්නම් අපි කියනවා මුක්ඛ්‍යන්ගේ කියලා. නිරිගාහිරිසා, පාම්මාගාරිීසා නීරිගරිීසා පාමාගාරිසා කියන සරකාණ්ඩී තමයි මුක්්‍යන්ගෙ ලෙස ගැනෙන්නේ. ඉතින් දරුවනේ මේ රාග විස්තර හොඳී නවාලා පාඩංකරගන්න. එතකොට නමේ වසරේද වල රාග තුනක්ක්‍ය ගෙන ගත්තා මේ වසරේදී ප්‍රලමූුවන වාරේදිය ලට බිලාව රාගෙ සහ යමන් රාග තමයි තියෙන ගෙන ගානිතින් මම දැම් විලාව රාගෙ සහ යමන් රාගේ රාග විස්සර තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ ඊළඟ වීඩියෝ අරවාලට එම රාගවල ලක්ෂණගීත සර්ගම්ගීත මදල ගීත තාන ලංකාර පිරිවනි ඉදිරිපත් කනවා ඉති මගේ චැනලිකත් එක්වාලා නැඳී සිටින්න කියල තමයි කියන්න තියෙන්නේ ඉතින් දරුවන ලට තෙරුවන් සරණයි